සුබු දැස්සලක් ඔබට අදත් වැස්ස වැස්සාස්සේ අපි පත්තරේ බලන්න සූදානම් වෙන්නේ පත්තරේ විස්තරය සමගින් මෙලෙස ඉදිරියට යමු. අද දවසේ අද පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයට අවධානය යොමු කරන්න සූදානම්. අද අපි පටන් ගන්නේ අධිවේගයෙන්. අධිවේගය ගැන කතා කරනකොට දැන් අධිවේගය කියලා කිව්වම අධික වේගයක් ගැන කියවෙනවානේ. අධික වේගයක් තියෙනවා නම් බොම වරිසං වෙන්නට ඕනෙනේ. අධිවේගයේ පාර්ලිමේන්තුවේදී හරිහරියට සාකච්ඡාවට ලක් වෙනවා. හරිහරි දේවල් තමයි කතා වුණේ. අද පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය එයයි. අධිවේගයේ කිලෝමීටර 2ක වියදමින් වෛද්‍ය විද්‍යාලයක් සෑදිය හැකි. මෙන්න ප්‍රධාන ශිෂ්‍ය පාඨය. මහානගර සභාව සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක්ගේ ප්‍රකාශයක්. අධිවේගී මාර්ග කිලෝමීටර 2කට යන වියදමින් අංග සම්පූර්ණ රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයක් ඉදි කළ හැකි බවත් හෝමාගම ඉදි කළ හරිත විශ්වවිද්‍යාලයටද එවැනිම මුදලක් වැය වී ඇති බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක කියනවා. රුපියල් බිලියන 1644ක් ණයටගෙන 2015 සිට 2025 දක්වා අතිරේක අධිවේගී මාර්ග කිලෝමීටර 356ක් ඉදි කිරීමට රජය සැලසුම් කොට තිබෙන බවත් එවැනි මුදලක් වැය කර අධිවේගී මාර්ග ඉදි කිරීම කොතරම් ප්‍රායෝගිකද යයි සිතා බැලිය යුතු බවත් ඇමතිවරයා සඳහන් කරනවා. කිලෝමීටර 4කට වියදමින් කොළඹට සුකෝභෝගී බස් රථ යොදවා වාහන තදබදය නවතා දැමිය හැකි. කිලෝමීටර 6කට යන වියදමින් කටුනායක ගුවන්තොටුපලේ දෙවැනි ගුවන්පතේ ඉදිකොට ආර්ථික මධ්‍යස්ථානය ශක්තිමත් කළ හැකි. ඒ ඇමති චම්පික රණවක් කියන්නේ. මේ අතරේ ජයප්‍රිය නායක අණ්ඩු කුමාර දිසානායක කියනවා මධ්‍යම අධිවේගයේ වහාම නවතා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් මගින් අධීක්ෂණයට ලක් කළ යුතුයි කියා. මේ අතරේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල කියනවා මධ්‍යම අධිවේගයට චෝදනා ඇත්නම් පැමිණිලි කරන්න කියලා. අධිවේගයේ සෑහෙන කතාබහට ලක් වුණා යන වියදමත් එක්ක. ඒ වියදම සමාලෝචනය කරනවා ඊයේ පාර්ලිමේන්තුවේ අධිවේගයේ කිලෝමීටර 2ක වියදමින් වෛද්‍ය විද්‍යාලයක් සෑදී හැකි. කිලෝමීටර 4ක වියදමින් කොළඹට සුකෝභෝගී බස් රථ යොදවා වාහන තදබදය නවතා දැමිය හැකි. අධිවේගයේ කිලෝමීටර 6කට යන වියදමින් කටුනායක ගුවන්තොටුපලේ දෙවැනි ගුවන්පතේ ඉදිකොට ආර්ථික මධ්‍යස්ථානය ශක්තිමත් කළ හැකි. එයතරේ ඇමති කිරියල්ල කියනවා මධ්‍යම අධිවේගයට චෝදනා ඇත්නම් පැමිණිලි කරන්න කියලා. ජයප්‍රිය නායකයා කියනවා මධ්‍යම අධිවේගයේ වහාම නවතා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් මගින් අධීක්ෂණයට ලක් කළ යුතුයි කියලා. යන ගණන් හිලව් තමයි මේ දවස්වල වැඩියෙන් අවධානයට පාත්‍ර වී තිබෙන්නේ. හාල් අල ලුණු සතුසෙන් තොග මිලට ලියන්නේ මහින්ද නිශ්ශංක. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග මිලට අලෙවි කිරීම ලංකා සතුස පියවරගෙන ඇතැයි එහි සභාපති ආචාර්ය තෙන්නකෝන් මහතා ලංකා සතුස මූලස්ථානයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කරනවා. හැමදේම ප්‍රායෝගික වීමේ අවශ්‍යතාවයි තදබල ලෙස තියෙන්නේ. දැන් ඔබෙන් අහනවා පොල්වල ගණන් හිලව් ඉහළ නැග්ගට පස්සේ මුඩ රතු පොල් බෙදාහැරීමේ පියවරක් ගත්තා. ඔබට ඒ නිසි පරිදි ලැබුණාද? ඔබ ළඟට එය පාසුවෙන් ගන්නට පුළුවන් ආකාරයට ආවාද? මාහන්නේ ප්‍රේක්ෂක ඔබගේ කොමුණත් මොන වැඩපිළිවෙල ගත්තත් ඒක ප්‍රායෝගික වීමේ අවශ්‍යතාව තියෙනවා. නැවත අපි අද පත්‍රයේ පැත්තට හැරෙනවා. හමුදාව හැරගිය අයෙකුට රැකියාවක් දීම දඬුවම් ලැබිය හැකි වරදක්. යුදා හමුදා මූලස්ථානය කියන්නේ ඉන්දික හේවා විතරණයි ලියන්. හමුදාවෙන් පලා ගිය සෙබලෙකුට හෝ නිලධාරියෙකුට රැකියාවක් ලබා දීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මේ නිසා එවැනි පිරිස් සේවය යොදවාගෙන සිටිනවා නම් වහාම හමුදාවට බාර දෙන ලෙසත් යුදා හමුදා මූලස්ථානයේ ඉල්ලා සිටිනවා. ඒ අයට නැවත එක්වන්නට නැවත පොදු සමාකාලයක කතාවක් ඊයේද පෙරේදද පත්‍රවල තිබිලා අපි කිව්වා. දැන් කියන්නේ රැකියාවක් දීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. මේ අතරේ අවුරුදු 15කට පෙර සිදුවීමක් වාර්තා කරනවා. බාලවයස්ක දරුවෙකුට ලිංගික අතවර කළ තිද රුපියාට වසර 36ක බරපතල සිරදඬුවම්. බුද්ධිමාල් රුබේරු ලියන්. සිය පුත්‍රයාගේම වයසේ පසු බාලවයස්කාර පිරිමි දරුවෙකු බියට පත්කොට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු තිද රුපියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා වසර 36ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ඊයේ නියම කර තිබෙනවා. මීට වසර 15ක කාලයකට පෙර සිය නිවස ආසන්නයෙන් පසු පිරිමි ළමයෙකුට මෙම අතවර කිරීමේ චෝදනාවට වරදකරු වුණු පුවත පත්තරාද වාර්තා කරනවා. දැන් අපි යනවා අද පත්තර ගණනාවක් කතා කරන තවත් පොතක් කියන්න. උපුටා ගන්නේ ලංකාදීප පත්තරේ. දරුවන්ගේ මනස, පාසල් සිසු සිසුවියන්ගේ මනස,
මේ මනස පිළිබඳව එහෙමත් නැත්නම් ඔවුන්ගේ සිත පිළිබඳව කොයි තරම්නම් සංවේදීව අවධානයෙන් යුක්තව කල්පනා කරන්නට අවශ්‍යද? ආ ඒක ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් නේද? මුංචි දෙයකින් පවා ඔවුන් සංවේදී වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ පාසලක වෙච්ච දෙයක් දැඩි කතා බහට ලක් කරනවා මේ මොහොතේ. උදේට නොකා පාසල් ආ දැරිය වමනේ කළාම ගැබිනියකැයි අස් කරලා. විදුහල්පතිනියගේ චෝදනාව රෝහලේදී බොරුවේ දඹුල්ලේ කාංචන කුමාරයි ලියන්. කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් රජයේ පාසලක 10 වෙනි වසරේ සිසුවියකට එහි විනයපාල කමිටුව සහ විදුහල්පතිනිය විසින් ලබා දුන් අපූරු දඬුවමක් නිසා ඇය මේ වන විට දඹුල්ල මූලික රෝහලේ පසු වෙනවා. මඩාඩුකම ප්‍රදේශයේ ඉතා දිළිඳු පවුලක දැරියක වන මෙම සිසුවිය ආහාර නොමැතිකම නිසා කුසගින්නේ පාසල් යන අවස්ථා අනන්තයි. මීට දින කීපයකට ඉහතදීත් ඇය උදේ ආහාරය නොගෙන පාසල් ගොස් ඇති අතර එහිදී ක්ලාන්ත ගතියක් ඇති වී වමනය කර තිබෙනවා. මේ දුටු තවත් සිසුවියන් 3 දෙනෙකු විදුහල්පතිනියට දැනුම් දී ඇත්තේ මෙම සිසුවිය ගැබ්ගෙන ඇති බවයි. කිසිවක් සොයා නොබැලූ විදුහල්පතිනිය වහාම විනය මණ්ඩලයේ ගුරුවරුන් කීප දෙනෙකු සමග සාකච්ඡා කොට පැය කීපයක් ඇතුළත සිසුවියගේ මව්පියන් පාසලට ගෙන්වා සිසුවිය ගැබ්ගෙන ඇති බව පවසමින් අස්වීමේ ලිපිය ලබා දී ඇය පාසලෙන් පිටත් කර යවා තිබෙනවා. හිටපු වෛද්‍යවරියක්ද දන්නේ නැහැ එහෙම එකපාරට තීන්දුවක් ගන්න යන්නේ නැත්තේ. ඉන්පසුව සිසුවියගේ මව්පියන් රුපියල් 500ක් ණයට ඉල්ලාගෙන ඇය දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර විදුහල්පතිනියකී කතාව රෝහලේ වෛද්‍යවරුන්ට පවසා තිබෙනවා. දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් මෙම දැරිය දින කීපයක් රෝහලේ තබාගෙන පරීක්ෂාවට ලක් කර ඇති අතර වෛද්‍යවරුන්ගේ මතය වූයේ දැරියට කිසිදු අතවරයක් හෝ ගැබ් ගැනීමක් හෝ සිදුවී නොමැති බවයි. දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ගාමිණී සරණායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ රෝහලේ නාරිහා ප්‍රසව වෛද්‍යවරියත් අධිකරණ වෛද්‍ය නිලධාරියාත් මෙම සිසුවිය දැඩි ලෙස පරීක්ෂා කර බැලූ බවත් එවැනි කිසිදු හානියක් මෙම දැරියට සිදුවී නැති නිසා රෝහල මගින් මේ පිළිබඳ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කළ බවයි. සිසුවිය දැඩි මානසික පීඩනයකට පත්ව සිටින නිසා ඇයගේ මනස සැකසීම සඳහා ඇය තවදුරටත් රෝහලේ තබාගෙන සිටින බවද වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කර තිබෙනවා. මේක තාම කනගාටුදායක කතාවක් නේ. උදේට නොකා පාසල්ලා දැරිය වමනේ කළාම ගැබිනියකයි යස් කරලා. විදුහල්පතිනියගේ චෝදනාව රෝහලේදී බොරුවේ. තවත් සිසුවියක් දැකලා දුවල ගිහිල්ලා කියලා තියෙන. එහෙම කියන්න කලිනුත් හිතන්න ඕනි මේ තමන්ගේම සහෝදර සිසුවියන් කියලා එක පැත්තකින්. අනිත් එක පාසලේ බලධාරි කොයි තරම් කල්පනාකාරී වන්න ඕනේද මේ වගේ සිදුවීමකදී. මෙන්න වාර්තාව. කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පාසලක 10 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් පසුගියදා එම පාසලෙන් ඉවත් කර තිබෙනවා. ඒ ඇය ගැබ්ගේ නැති බවට තවත් සිසුවියන් පිරිසක් විසින් විදුහල්පතිනියට කරන ලද පැමිණිල්ලකට අනුවයි. ඉස්සෙල්ලා තරංගි නවත්තව නවත්තලා අහනකොට කිසිම සම්බන්ධයක් නැහැ, ළමයට හානියක් කළා නැහැ, එයාගේ කිසිම කැලැල්ලක් නැහැ, බොරු චෝදනාවක් නෙවෙයි මේ දැම්මේ කියලා මට එතන ඉන්න මැඩම් කෙනෙක් මම මැඩම්ටත් කිව්වා. මේ සම්බන්ධයෙන් අප ප්‍රාදේශීය වාර්තාකරු අදාළ විදුහල්පතිනියගෙන් දුරකථන ඔස්සේ විමසීමක් කළා. දඹුල්ල රෝහලෙන් වාර්තා වුණා. මේ දඹුල්ල රෝහල් රැල්ල තියෙන ඔබතුමියගේ මේ විද්‍යාලයේ දැරියක් ඉස්කෝලෙන් ඉවත් කරලා ගැබ්ගෙන තියෙනවායි කියලා කතාවකුත් එක්ක එවැනි දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා තමයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. මේකේ සිද්ධිය ඇත්ත නැත්ත මොකද්ද කියලා දැනගන්නයි කතා කළේ. ඒ ළමයා ටුටක් රැඩිකල් වගේ ළමයි. එයා ගැලොන් ප්‍රකාශ කරලා තියෙන මම ස්ටේට්මන්ට්. ඒ ළමයට තියෙනවා මෙහෙම වමන යන එහෙම සිද්ධියකුත් තියෙනවා. ඒ දෙමව්පියෝ අස් කරන්නේ මෙහෙන් අස් කරලා නෙවෙයි. නෑ දෙමව්පියෝ අපි සාමාන්‍ය අස් කරන්න බැහැ. දෙමව්පියෝ ගනදුන මේකට අස්සම් කරන්න කියලා අපිට කේවාන්ට කිව්වෙත් නෑ බැලුවෙත් නෑ අපි. දන්නේ නැහැ අපි ටික අස්සම් කියලා. ප්‍රින්සිපල් නෝන කියන්නේ බොරු. ඔව් බොරු බොරු මං කිව්වා ඉතින් මේ ළමයා කොහෙද දරන්නේ කියලා. පාසලෙන් ඉවත් කළ සිසුවිය තම මව්පියන්ට පවස ඇත්තේ තමගේ නිවැරදිභාවය ඔප්පු කිරීම සඳහා අදාළ පාසලටම යා යුතු බවයි. පෙරේදා කෝල් කරගෙන අම්මා මට ආදරයක් තියෙනවා නම් අම්මයි කියට ඉන්න නැත්නම් මම මොනවද කරගන්නවද? අම්මා මම එයා වෙන ඉස්කෝලේ ගියත් මම එහෙම උංගල් මේ බඩ හොදලන්න ආවේ කියලා ආයෙත් ඒ ළමයින් කියනවා. ඉතින් මට යන්න මොනේ ඉස්කෝලට කියලා තමයි කියන්නේ. අදාළ සිද්ධිය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් අවධානයේ යොමු කරාවේ පිළිබඳව කාරණාව කුමක්දැයි තවදුරටත් විමර්ශනය කරાવી ඇයි අප විශ්වාසයේ තබනු. දැන් අපි තවත් සටහන් කීපයකට යමු. අධිකරණයට බාර වූ කොළඹ හිටපු JMO අප නිමන්ති රණසිංහගේ සටහන. රගර් ක්‍රීඩක මොහමඩ් වසීම් තාජුඩීන්ගේ අස්ති කොටස් අස්ථානගත කර සාක්ෂි විනාශ කිරීම සහ වෙනස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට බාර වූ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආචාර්ය ආනන්ද සමරසේකර ₹1,05,000 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ප්‍රොක්සි මහතා ඊයේ නියෝග කර තිබෙනවා.
ඒ ලංකාදීප පත්තරේ දැන් මේ උපුටා ගන්නේ මෞබිම් පත්තරේ කොළොන්නාවේ තිදෙනෙක් අතුරුදන් වීමේ සිද්ධිය අත්අඩංගුවටගත් 6 දෙනා රිමාන්ඩ් KS උදේ කුමාර්ගේ වාර්තාව පොලිසිය ක්‍රියාකලාපයේ නීතිඥවරුන්ගේ දෝෂ දර්ශනයට කොළොන්නාව ප්‍රදේශයේ බාලවයස්කාරයන් දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙකු අතුරුදන් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිසිය එම සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ගම්පා දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නැන්දනී අත්අඩංගුවටගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකාරියට ඉදිරිපත් කිරීමට අපොහසත් වීම තුළින් පොලිසිය විසින් නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක කිරීමක් පෙනී යන බව විත්තිය නීතිඥවරු ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ චෝදනා කරන ද්‍යාකාරයකට නීතිය ක්‍රියාත්මක කිරීමක් ගැන මේ දවස්වල නම් ගොඩක් කතා වෙනවා නේද විවිධ සිද්ධිදාමයන් හමුවේ. එතකොට කනපැලු ASP ගෙන් මානව හිමිකම් කොමිසම ප්‍රකාශයක් ගනි චාමර අමරසූරියගේ සටහන. අත්අඩංගුවටගත් තරුණයෙකුට කනේ පහරක් ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව සහකාර පොලිස් අධිකාරි තුෂාර දලුවත් මානව හිමිකම් කොමිසම් සභාව වෙත ඊයේ කැඳවා තිබුණා. ග්‍රාම නිලධාරණියක දූෂණය කළ චෝදනාවට රත්තොට OIC ගේ වැඩ තහනම් චාමර අමරසූරිය එලියත් උඩුදුම්බර ග්‍රාම නිලධාරණියක දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් රත්තොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල සෙන්රා දිසානායක සේගේ සේවය අත්හිටුවීමට පොලිස්පති පූජි ජයසුන්දර කටයුතු කර තිබෙනවා. අද රෑ සිට දුම්රිය වැඩ නෑ කියන සටහනට අපි යන්න කලින් තවත් සටහනක් පත්තරේ වාර්තා කර තිබෙනවා. අපි ඉස්සෙල්ලා බලමු දුම්රිය කතන්දරයම. අද රෑ සිට දුම්රිය වැඩ නෑ උපතිස්ස පෙරේරා ඉලියන්. දුම්රිය රේදුරු පාලක නියාමක ස්ථානාධිපති වැටුප් විසමතාවලට අද පස්වරු වන විට පිළිගත හැකි විස්තුමක් නොලදකොත් අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂ නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සන්ධානයේ අවධාරණය කරනවා. දුම්රිය මගේ ජනතාව වන ඔබට අපේ තාම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ නැහැ කියන කාරණාව එද්දී මධ්‍යම රාත්‍රියේ වෙන්නේ කොහෙලාද කියලා ඔබත් මමත් දන්නවා වුණට මේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන අය ඒව හරියට දන්නවද කියන ප්‍රශ්නේ වතුණා පහුගිය වකවානුවේ. එකපාරට මධ්‍යම රාත්‍රිය එළඹෙන්න පෙර දුම්රියේ සේවය අතහැරලා ගිය වෙලාව ඒක අර වැඩ ඇරලා ගෙවල් වලට යන වෙලාව ඉතාම තීරණාත්මක වෙලාවේදී දුම්රිය ධාවනය අත්හැරියම මතකද දුම්රිය මගින් දැඩි ලෙස අපහසුතාවයට පත් වුණු ආකාරය බලධාරීන් එවැනි හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වන්න සූදානමින් සිටියාද බරපතල ප්‍රශ්නයක් නැගුණා. ඒ නිසා ඔබ මේ කාරණාව ගැන නැවත අවධානයෙන් ඉන්න නැත්නම් හවස් තරු වෙන විට අතරමං වෙන්නත් ඉඩ තියෙනවා. මේ මධ්‍යම රාත්‍රී කතාව මෙතන කිව්වට දැන් අර කියන්න හදපු කතාව සුපිරි මහල් නිවාසයේ රවීට විකුණු අනිකාට මරණ තර්ජන එල්ල කිරීම ගැන CID පරීක්ෂණ කමල් මහේන්ද්‍ර ලියන් පෞග්‍ය දාස්වල සෑහෙන සාකච්ඡාවට ලක්ුණා සිද්ධිය දැන් CID පරීක්ෂණ පැවැත්වෙන පුවත පත්තරේ වාර්තා කළා. මේ අතරේ අද පත්තර කීපයක ප්‍රධාන ශීර්ෂ පාඨ අවධානයට ලක් කරන අයියේ අග්‍රාමාත්‍වරයා පැවැත් වූ මාධ්‍ය හමුවේ තොරතුරු බලන්න ලංකාදීපයේ වාර්තා කරන්නේ මෙන්න මේ විදිහටයි. මල්වතු මහනාහිමි රටෙත් නැහැ පින්තූරේ මුල් පිටුවේ පළකර විවස්ථා අතුරු වාර්තාවට පහර ගන්නවා අගමැති කියන්නේ නිමල කොඩුතුවක් වූ පත්තරේට වාර්තාව ලියන්න. ඔහොම බලන්න දිවයින පත්තරයේ සඳහා ප්‍රධාන ශීර්ෂ පාඨයේ දුන්නු ආකාරය මෙන්න නව විවස්ථාවක් එපා කියා මහනාහිමිවරු කියා නැහැ අගමැති පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී මාධ්‍යයට කියයි මාධ්‍ය කිව්වේ බොරු. අකිත පෙරේරා දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨයට ලියා තබන අවස්ථාවයි අපි මේ දැන් දකින්නේ. දැන් සූදානම් වෙනවා අපි අදාළ මාධ්‍ය හමුවට යන්න. කවුද ජනතාව නොමග යවන්නේ? විශේෂයෙන් මං දැක්කාද ලංකාදීප පත්තරේ ඔය පත්තර හැම එකේම ලංකාදීපේ කවුද ඇවිල්ලා ඉන්නේ? ඔයගොල්ලෝ ඔක්කොම දාලා තිබුණා මල්වත්තේ මහානායක ස්වාමින් වහන්සේගේ පින්තූරේ. හරිද? තිබුණා නේද? ඒත් මල්වත්තේ මහානායක ස්වාමින් වහන්සේ ඉන්නේ ඔක්කොම පත්තර කියන්න මටද? ලංකාවේ නෑ. මම කතා කරාද? ඉතින් කොහොමද මේ පින්තූරේ එන්නේ? මට අහලා කියනවද? ඒක නොමග යවීමක් නේද? මොකද මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අදහස එදා හොඳට ප්‍රකාශ කරලා තිබුණා. තාම ව්‍යවස්ථාවක් නැහැ. ජනාධිපතිතුමයි මම කියන දේ පිළිගන්නවා කියලා. ඕක කැඳෙවි දියවඩ නිලමේ නැහැ. එයාගේ පින්තූරේ දාන්න ඕන ඔතෙන්. එයාගුත් මං අහන්න යන. මේ පිළිබඳ ඉතින් මම කියන්නේ නොමග යවන්න එපා. මහානායක ස්වාමීන් වහන්සේ මොකක් හරි කියනවා පක්ෂ හෝ විරුද්ධව දාන්න. ඒත් නැති වෙලාවෙ දාන්නේ ඇයි? ඒකට අපිට මේක ප්‍රශ්න කරන්න තියෙනවානේ. ඇයි මේ මාධ්‍ය බොරු කරන්නේ කියලා? දැන් මම මාධ්‍යය කැඳවලා අහනකොට මොකද්ද කියන්නේ ඔයගොල්ලෝ? කවුද දිවයිනේ ඉන්නේ?
එක්කෙනෙක් පිළිතුරු දෙන්න බෑනේ. මොකද දැන් මෙතන මාධ්‍ය තියාගෙන මං කියනවා. දැන් මේක යනවා හද හැන්දෑ වෙනකොට නේ දාද දවල් වෙනකොට මං කියනවා පුළුවන් අයට දාන්න කියලා. ඩේලි මිරර් එකෙත් තිබුණා. දැන් මට අහලා කියන්නක එඩිටරගේ. කොයි දින්නේ කියලා මල්ලායක මහානායක ස්වාමීන් වහන්සේ. පත්තරිස්. කොහොතේට ඒක. දැන් මේක ලිව්වහම මොකද්ද වෙන්නේ? දැන් මම කතාව දාන්නේ ෆ්‍රන්ට් පේජ් එකේද අන්තිම පිටුවේද? මම ඒක ඉස්සෙල්ලම දානවාද ඊයේ දුන්නේ මේකම? මොකද මම මටත් දෙන්න ඕනේනේ. මොකද මල්වත්ත මහානායක නැති තැන දැම්මනම් අගමැතිවර ඉන්න තැන අපිට දෙන්න ඕනේ හෙඩ්ලයින්ස්. මට පොරොන්දුවක් දෙනවද මේක දානවා කියලා මේ හෙඩ්ලයින් හැටියට? මොකද්ද මේ සෙල්ලම? ජනතාව වරමක් දුන්නා නම් ඔය දැන් ඔයගොල්ලෝ කියන්නේ ජනතාව වරම ක්‍රියා කරන්න එපාද ලංකාදීපය කියන්නේ. දිවයින කියන්නේ. ඩේලි මිරර් එක කියන්නේ. ආ මේ තියෙන්නේ. නව ව්‍යවස්ථාවට මල්වතු අස්ගිරි කියලා මල්වත්ත මහානායක හඳුර අස්ගිරිය මහානායක හඳුරේ දාන දෙන්න මේ දෙන්නම ගියේ මේ දෙදෙනාම ගියේ නැහැ මල්වත්ත මහානායක ලංකාවේ වෙන කවුද? No need for a new constitution. මේ මෙතන දාලා තියෙනවා මල්වත්තයි අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ දෙනවම ගියේ නැ මල්වත්ත ස්වාමීන් වහන්සේ ලංකාවේ නැ. දැන් ඉතින් ඔයා ගිහින් කියන්න නව ව්‍යවස්ථාවක් එපා. කාටද එපා? දිවයිනට දෙපා. මම දැන් අහන්නේ නැහැ එඩිටගේ. මොන්න මම කෝල් එකක් දාලා අහන්නද හැම එඩිටගේම මෙතන. අහනකම් ඈ මේ මේ සෙල්ලම කරන්න එපා. හරිද? නව ව්‍යවස්ථාවක සංශෝධනයේ පරිවිරෝධී. එක සැරයක් රාජපක්ෂ කඩේ ගියන් පස්සේ මේ සෙල්ලම ආපහු කරන්න එපා. මව විමනන් කියලා තියෙනවා කාර්ක සභාවල සාමාජිකයන් කිව්වේ කියලා. ලක්බිමෙත් කියනවා. ආයකත් කියන්නේ සංඝ සභාවේ උනේ සාකච්ඡාවක් කියලා. මට අරන් දෙන්න කන්නුර සගමන් සර් සිරි රණසිංහට අරන් දෙන්න. අරගන්නද මල්ලයි. එළියට ගිහින් අහන්නේ මම කතා කරන්න ලෑස්තිද කියලා. කතා කරලා ඇවිල්ලා කියන්න මට. මම එනවා ඉතින් ආවට කතා කරන්න ලෑස්ති උනේ නැහැ. ඔක පිට කරුණාකට වත්. එන ඉස්සුති. අපි කෙටි විරාමයක් ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව තවත් පත්තර වාර්තා බලමු. හෙලිකොප්ටර් කතාවක් අපි දැන් බලන්න සූදානම් වෙන්නේ. වනසතුන් කැළඹ වූ හෙලිකොප්ටර් ගමන් දෙකක් ගැන අවධානය යොමු වුණා ඔබට මතකයිද? ඊයේ පෙරේද කවුඩුල්ලේ වනසතුන් කැළඹ වූ හෙලිකොප්ටරේ ප්‍යාසර නිලධාරියාට ඇප කරුණාරත්න ගමගේ හිඟුරක්ගොඩ අතුලත් එක්ක ලියත් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලි ඇතුන් ඇතුළු වනසතුන්ට පීඩාව නන්දබට නීති විරෝධී ලෙස හෙලිකොප්ටර් යානයක් පහලින් පියාසර කරවූ බව කියන කොළඹ පෞද්ගලික ගුවන් සමාගමක පියාසර නිලධාරියෙකු නීතිඥවරයෙකු කුමාර්ගෙන් ඊයේ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු ඇප ලබා දුන් පොතයි මේ. ඒ අර හෙලිකොප්ටර් ගමන. මේ පාර්ලිමේන්තුවේ හතරවෙනි කෝප් වාර්තාව. වත්මන් පාර්ලිමේන්තුවේ හතරවෙනි කෝප් වාර්තාවෙන් රාජ්‍ය ආයතන 15ක වංචා එළියට අජිත් තලාකොණ්ඩ යන්නේ අකිත පෙරේරා සමගින්. රාජ්‍ය ආයතන 15ක සිදුවී ඇති මූල්‍ය ආක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධව සිදු කළ විමර්ශන ඇතුළ නවතම කෝප් වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙසේ ඉදිරිපත් කළේ වර්තමාන පාර්ලිමේන්තුවේ හතරවෙනි කෝප් වාර්තාව වේ. දැන් අපි මෞබිම් පත්තරයේ ප්‍රධාන ශීර්ෂපාඨ දෙකෙන් එක්කට අවධානය යොමු කරනු. සංඝ සභා ප්‍රකාශ කළේ මල්වතු අස්ගිරි මහනාහිම්වරුන්ගේ අනුමැතිය. අපි වැඩිදුර වාර්තාව කියවන්නයි සූදානම. යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමස්ත සංඝයා වහන්සේලාගේ බලවත් විරෝධය එළවන බවට අස්ගිරි මල්වතු සංඝ සභා නිකුත් කළ ප්‍රකාශයේ සිදු කළේ මල්වතු අස්ගිරි මහානායකින්වරුන් වහන්සේලාගේ අනුදැනුම මත බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරනවායයි අස්ගිරි පාර්ශ්වයේ ලේකාධිකාරී පූජ්‍ය මැදිගම ධම්මානන්ද හිමියෝ සදාන් කිරීමක් කරනවා. උන්වහන්සේ එලෙස පැවසුවේ බෙදුම්වාදී ව්‍යවස්ථාව එපා යන මැයින් යුතුකම සංවාද කවේ ඊයේ කොළඹ පැවතු සම්මන්ත්‍රණයකදී. අදාළ සම්මන්ත්‍රණ අවස්ථාවට අපි ගිහින් එමු. අස්ගිරි මල්වතු සංඝ සභා දෙකේ ඒ තීරණය සම්බන්ධයෙන් දැන් ආයෙත් ඇවිස්සීලා ඉන්නවා. මේ කොහොමද මර්ධනය කරගන්නේ කියලා මම අහගෙන හිටියා. ලාල් විජේනායක මහත්මයා කියනවා අස්ගිරි මල්වතු දෙකේ හාමුදුරනුත් අපි වාර්තා ගත්තයි කියලා. හැම දෙයක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා අමූලික බොරු. දැන් මේ 62 ලක්ෂයක ජනතාවගේ ඡන්දය පිළිබඳ හොර උප
පැන සහතික හදාගත්ත මේ සිවිල් පුරවැසියෝ කාලා එන්ජිඕ කාර්යය ටිකක් කියනවා. මේ අය පහුගිය කාල පරිච්ඡේදය තුළම දිගටම බැලුවා බෞද්ධයොන්ට සිංහලයොන්ට විරුද්ධව අස්ගිරියේ මල්ලත්තේ මහානායක හාමුදුරුවන්ට මහා සංඝරත්නයට විරුද්ධව ලියන කියන කාටුන් අඳන මේ පත්තර කාර්යෝට ගිහිල්ලා මහානායක හාමුදුරුවෝ හම්බෙනවා. මල්ලත්තේ මහානායක හාමුදුරුවෝ හම්බෙනවා. මල්ලත මහානායක හාමුදුරුවෝ විදේශගත වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ නියම කළා මල්ලත මහාවිහාරයේ කාලක සංඝ සභාවේ හාමුදුරුවෝයි අස්ගිරි මහාවිහාරයේ කාලක සංඝ සභාවේ හාමුදුරුවෝයි ඒක රාශි කරගෙන සාකච්ඡාවක් කරන්න මේ අනුගම විහත්තා සම්බන්ධ වාර්තාව පිළිබඳ. ඒ අනුව තමයි අපි රැස්වෙලා ඊයේ සාකච්ඡා කළේ. මේක වගකීමෙන් කියන්නේ ඊයේ කරපු ප්‍රකාශය අපේ අස්ගිරි මල්ලතු මහානායක හාමුදුරුවන්ගේ අනුදැම් මත රැස්වෙලා ගත්ත තීරණයක්. ඒක ඉදිරි පියවරවල් තව ඉදිරියටත් තියෙනවා. මේ අනුගම විහත්තාව වාම කුලා ගන්න අපි අනිවාර්යයෙන්ම මහා සංඝයා වහන්සේ පෙළ ගැහෙනවා. හැබැයි මොකද කරන්නේ දැන් ආණ්ඩුව? භික්ෂුන් වහන්සේලට ගහන එකේ කොන්ත්‍රාත්තුව බාර දුන්නා පොන්සේකටයි රංජන් රාමනායකටයි අතුකොරළ මැතිණියත් ඒකට දායක වෙච්ච වගේ පේනවා. උච්චර ගෞරවයක් තිබුණා නම් දැන් කතා ගන්නවා චීවරධාරී කියන්නේ මේ නරක වචනයක් නෙවෙයි කියලා. ස්වාමීන් වහන්සේ කියන්න තිබුණා නේ එහෙමනම්. අපි පැහැදිලිව කියනවා මේක සංශෝධනත් එපා. මුන් සංශෝධන කරන්න කියලා වෙන දේවල් කරන්නේ. දැන් 20 වෙනිදා කරපු වැඩේ පේන්නේ විශ්වාසයක් කියන්නේ කොහොමද? ව්‍යවස්ථාව පිළිබඳව උන්වහන්සේලාගේ අදහස් එලෙස පළ වුණා. සිවාජිංගම් ඇතුළු පිරිසක් ජනපති හමු වෙති. යාපනයේදී කළුකොඩි ඔසවා විරෝධය පළ කළ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිංගම් ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. මේ අවස්ථාවත් බලමු. ඒ වගේම මේ අවස්ථාවටත් ගිහින් ඉමු. ධනපාල සූරීන් වැනි චරිත 100ක් වත්මන් යුගයේ බිහි විය යුතුයි. ඩීබී ධනපාල සමරු මුද්‍රණය නිකුත් කිරීමේ උල්ලේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශ මාධ්‍යවේදීන් පිරිසක් දේශපාලඥයන්ගේ සතුරන් වෙද්දී තවත් පිරිසක් ඔවුන්ගේ සාක්කුවට වැටිලා. අපි මේ කතා කරපු අවස්ථා දෙකක් බලමු. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ ඩීබී ධනපාල මහතා අනුස්මරණය කිරීමේ උත්සවය කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී අද පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ රටේ පසුගිය දශක කීපේ මාධ්‍යවේදීන් අතුරුදහන් වීම, ඝාතනය වීම, රට හැරදා යාම, ගෙවල් දොරවල් විනාශ වීම, සිය සේවා ස්ථාන ගිනි ගැනීම අපි බහුලව දැකපු දෙයක්. නමුත් කනගාටුව දූෂිත, ඉතාමත් වැරදි දේවල් කරන බොහෝ දේශපාලකීන්ගේ සාක්කුවට අපේ ඇතැම් මාධ්‍යවේදීන් වැටීම. දූෂිත දේශපාලකීන් රකින්න, ඔවුන්ව වර්ණනා කරන්න, ඔවුන්ට ප්‍රශස්ති ගීත ගයන්න ජනමාධ්‍යවේදියා කටයුතු කරනවා නම් තමාට ලැබෙන පෞද්ගලික වාසි නිසා එය මේ ශේෂ්ත්‍රය තුළ මොනතරම් අභාග්‍යයක්ද කියන එක අපි කවුරුත් දන්නා වූ දෙයක්. මේ අතර යාපනයේදී කළුකොඩි ඔසවා පසුගියදා විරෝධතාවක නිරත වූ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වුණා. මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත්තේ බන්ධනාගාරගතව සිටින දෙමළ සිරකරුවන්ගේ දැනට සිදු කරමින් තිබෙන නඩු කටයුතු පිළිබඳවයි. ඔවුන්ට කිසියම් සහනයක් ලබා දෙන ලෙස මෙහිදී එම පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. பவனியால் நடந்த வழக்கு அன்றாவரத்துக்கு மாத்தினதாலதான் கஷ்டப்படுறார். அதை பார்த்து என்னால தாங்க முடியல. எனக்கு கணவரும் இல்ல, இறந்து விட்டேன். மூன்று பொம்பளை பிள்ளைகளோட நானும் ஒரு ஏழாவது வருத்தேன். මෙම හමුවෙන් අනතුරුව සිවාජිලිංගම් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. දකුණු උද්ඝෝෂණ පවත්වන කට්ටිය අතරංගුවට ගන්නවා, උතුරු උද්ඝෝෂණ කට්ටියට වෙන නීතියක් කියලා. දකුණු පළාතේ උද්ඝෝෂණ කරන්න එපා කියලා කෝට් ඕඩර් එක කඩාකප්පල් කර කියලා ඇක්ෂන් ගන්නවා. මේ උතුරු පළාතේ ඒ වගේ ඕඩර්ස් තිබුණ නැහැ. ඒකාබත්ත කට්ටිය එක එක කියන්න පුළුවන්. උසාවිය යාපනය කියපු එක කඩාකප්පල් කරනවා නම් ඇක්ෂන් ගන්නවා නම් හරි. සන හතයි අපි තාරකා පෙළෙන් එහාට යමු. තාරකා කතන්දරයක් ඊයේ තිබුණා. ඒ අතරේ උල්කාපාත කතන්දරයකුත් තිබුණා. මේ දෙක අද දිවයින පත්තරේ එක ළඟට අරගෙන ඇවිත් තිබෙනවා. වෙන වෙනම බලමු. තාරකා ගැටුමෙන් විශ්වයේ රහස් රැසක් කෙළිවේ. කීර්ති වර්ණකුල සූරිය ලියන්. ආලෝක වර්ෂ 130ක් ඈතින් තාරකා දෙකක් හැපීමෙන්
විශ්වයේ මෙතෙක් හෙළි නොවූ රහස් රැසක් හෙළි වූ බව ජිනීවා නුවර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාලෝ පෙරින්ගේ ඊයේ අනාවරණය කර තිබෙනවා. අපිත් කැමති නේද ඒ රහස් දැනගන්න. මෙතෙක් හෙළි නොවූ විශ්වයේ රහස් හෙළි වුණා කියලා කියන්නේ ආලෝක වර්ෂ 130ක් ඈතින් තමයි හැප්පෙලා තියෙන්නේ, පුදුම හැප්පෙල්ලක්. ඒ අතරේ කඩාපාත්වීමක් අපේ මුහුදු තීරයක් ආසන්නයට දකුණු පළාතේ පිපුරු හඬ උල්කාපාතයක් නිසා ඇති වූවා. රාසි වීරසිංහලියන් තාරකා විද්‍යාඥ ගුණසේකරගේ ප්‍රකාශය පෙරේදා රාත්‍රියේ දකුණු පළාතේ වෙරළබඩ ආශ්‍රිතව ඇති වූ පිපුරු හඬ උල්කාපාතයක් පතිත වීමෙන් ඇති වූවක් බවට විශ්වාස කරන බව ආතර්සේ ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ සරාජ් ගුණසේකර දිවයිනට සඳහන් කරනවා. ඒ දවස පුරාවටම පෙරේදා රාත්‍රියේ නෝකෝණි ඒ දවස පුරාවටම බොහෝ දෙනෙක් කතාබහට ලක් කළේ මෙය. අපි ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශය තිබුණු වාර්තාව බලමු. දිවයිනේ දකුණු පළාත ආශ්‍රිත හසේ විශාල ආලෝකයක් සමග පිපිරීමක් ඊයේ රාත්‍රී 9ට පමණ සිදුව තිබෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම, හබරාදුව සහ අහංගම යන ප්‍රදේශවලට මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, දෙනියාය, පිටබැද්දර සහ වැලිගම ප්‍රදේශවාසීන්ටද මෙම තත්ත්වය නිරීක්ෂණය වී ඇති බවයි. ඊට අමතරව හම්බන්තොට සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජනතාවටද මෙම තත්ත්වය නිරීක්ෂණය වී තිබෙනවා. සිද්ධිය දුටුවන් පවසන්නේ අහසේ තිරස් අතට ගමන් කළ ආලෝකය එක්වරම අතුරුදන් වී පිපිරීමේ ශබ්දයක් ඇති වූ බවයි. එම අවස්ථාව ජංගම දුරකථනයක පටිගත වූ බව කියන දර්ශනයි මේ. නිල්වලාගඟේ මොය කටෙන් ඉස්සරහට ඔරුව පදිනකොටම උල්කාපාතයක් වගේ ලොකු දෙයක් ඉස්සරහට ආවා. ඇවිලිවෙල මාතර බන්ධනාගාර ඉස්සරහින් උඩින්ම ගිහිල්වෙල්ල මහා එලියක් විහිදවකන නැතිවෙල ගියා. විනාඩියක් යද්දිම මහා පිපිරීම දියම මූදෙදී ඇහුනේ. රෑ 9ට විතර දිගුරුන් සහට සද්දයක් ආවා වගේ, නාසන්තරය කඩায় වැටෙනවා වගේ. අහස දිහා බලනකොට ලොකු එලියක් යනවා. මට මම ගොඩක් බය වුණා. ඉතන දේවතයි. මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා එකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගෙන් අප විමසීමක් කළා. මෙය අහසේ තිරස් අතට ගියා කියලා කිව්වට ඇත්තටම අහසින් උඩින් ඉඳලා තමයි එන්නේ. ලොකු ගිනි බෝලයක් කහපාට යන්තම් කොළපාට සනිල් පාටක් තිබිලා තියෙනවා. පිටිපස්සෙන් ගිනි ජාලාවක් වලිගයක් වගේ තිබිලා තියෙනවා. ඊටත් පිටිපස්සෙන් දුමක් තිබිලා තියෙනවා. මේවා අපි ෆයර් බෝල් කියලා කියන මේක පොඩි වර්ගයටත්. දැන් මෙයා දකුණු දිග අහසේදී පුපුරලා තියෙනවා. දැන්ඩ තිබෙන ගණනය කිනින් වලට අනුව අපි සොයාගෙන තියෙනවා. මෙය පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර 150ක් 200කට කිට්ටු ඉහළ අහසේදී පුපුරලා තියෙන්නේ. ඉතින් මෙය අපි විශ්වාස කරන පාෂාණ වර්ගයක් කියලා මෙහි කහපාට නිසා. එසේනම් බොහෝ වෙලාවට කැලි නොවැටෙන්නත් ඉඩ තියෙනවා. මේ අතර මේ හැලීගේ ධූමකේතුවේ ඔරයිනස් උල්කා වර්ෂාවේ උල්කාශ්මයක් විය හැකි බවටත් ඔහු අනුමාන කරනවා. ඔරයිනස් උල්කා වර්ෂාව මේ දිනවල ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකටම නිරීක්ෂණය වන අතර එහි උච්චතම අවස්ථාව දැකගත හැකි වන්නේ මේ මස 20 වැනිදායි. මේ තායිලන්තයේ 2015 වසරේ නොවැම්බර් මස 2 වැනිදා දර්ශනය වූ එවැනිම උල්කාපාත වර්ෂාවක්. කෙසේ වෙතත් මෙවැනි උල්කාශ්ම පිළිබඳව ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතන නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවත් ඊයේ වාර්තා වූ සිද්ධිය ඔවුන්ගේ නිරීක්ෂණයට හසු නොවන්නට ඇතැයි ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. මේ වස්තුව පොළොව ඇවිල්ලා කෙලින්ම වැදුනොත් ඒ වදින ස්ථානය විනාශ වෙලා යන්න පුළුවන්. දැන් නාසා ආයතනය වගේ අභ්‍යවකාශ ආයතන මේ ගල් කැබලි වලින් පෘථුවියට වෙන තර්ජනය ගැන නිරන්තරයෙන් අවධානයෙන් යොමු. නමුත් ඊයේ වෙච්ච සිද්ධිය දැන් ඒ ගල් කැබැල්ල සමහර විට මේ වැඩපිළිවෙලට අසු නොවි තිබෙන්න පුළුවන්. එහෙම අවධානමක් තියෙනවා. මේ අතර බෙලියත්ත මාවැල්ල ප්‍රදේශයේ දීවර බෝට්ටු කිහිපයක් මෙලෙස හානි වී ඇති අයුරු අද පෙරවරුවේ දීවරයන් නිරීක්ෂණය කර ඇති අතර ඔවුන් සැක කරන්නේ මෙය හා ඊයේ රාත්‍රියේ සිදු වූ සිදුවීම අතර යම් සම්බන්ධයක් පවතින බවයි. ඊයේ රෑ 8:34 විතර අපිට ලොකු සද්දයක් ඇහුණා. උදේ 5ට විතර ඇවිල්ලා බලනකොට මේ ඔරු ඔක්කොම මොහොතේ ඔරු 4-5ක් කුඩු වෙලා. අනුමාන කරන සාමාන්‍යයෙන් මේ උල්කාපාතයෙන් මේ මොහොත සැරවීමක් වෙලා මේ මොහොත ගොඩට ඇවිල්ලා හරි මේ ඔරු කුඩු වෙන්නේ නැති කියන එක. හරියරි සිද්ධි වාර්තාව වෙන්නේ නේද? ඒ අතරේ දැන් උල්කාපාතය ගැන කතාව එතනින් තියලා අපි නැවත වතාවක් දේශපාලන කතා කීපයකට යන්න සූදානම් වෙනවා. ඒ අතරේ ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක දැක්වූ අදහස් අද පත්තර වාර්තා කරනවා. පළමුව ඔබ බලන්න දිවයින පත්තරයේ පළ කරන ශීර්ෂ පාඨය මොකද්ද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් ආණ්ඩුවෙන් යනවා නම් බෙලියත්ත බාර ගැනීමට මහින්ද සූදානම්. මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ අනුර බාලසූරිය ලියන්. මහින්ද අමරවීර ඇමතිවරයා පහුගිය දවසක මාධ්‍ය හමුවකදී කියපු කතාවකට ආපු ප්‍රශ්නකට දුන්න උත්තරයක් ඒ. එතකොට මෙන්න මෙහෙමත් ඔහු ඊයේ මාධ්‍ය හමුවේදී කිව්වා. ඒක උපුටා ගන්නවා මව්බිම් පත්තරෙන්. ජනවාරියේ ඡන්ද නොතිබ්බොත් අමාත්‍යංශයේ වට කරනවා මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ. කියපු කතාව මෙන්න බලන්න.
පලාත්පාලන මැතිවරණයට දින නියම කරලා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සූදානම් වෙද්දී දැන් අද වෙනකොට මනෝගණේෂන් මැතිතුමා අධිකරණ ක්‍රියාත්මකයකට යන්න හදනවා මායි නිර්ණය කිරීමක් සම්බන්ධ ආණ්ඩුව සූදානම් වෙන්නේ 2020 වෙනකන් කිසිදු මැතිවරණයකට නොයන් 2020 වෙනතෙක් මැතිවරණ නැත ඉතාම ගෞරවයෙන් මැතිවරණ කොමසාරිස්තුමාට කියනවා ඔබ කොන්ද කෙලින් තියාගෙන මේ සතියේ ප්‍රකාශයක් කළ යුතුයි ජනවාරි මාසේ වෙනකොට මැතිවරණේ නොතිබ්බොත් අපට සිද්ධ වෙනවා අමාත්‍යාංශයේ ඉදිරිපිට ඇවිල්ලා නවතින් දස දහස් සංඛ්‍යාත ජනතාවක් ගෙනෙල්ලා මැතිවරණය වහාම ලබා කියලා පලාත්පාල ඇමතිවරයාට බල කරන්න. පොලිස්පතිතුමා කියන තුරට නීතියයි දකුණට නීතියයි නෑ. මේක ක්‍රියාත්මක කරනවා කියලා කතා කරලා කාලේ නාස්ති කරලා වැඩක් නෑ. මේ රටේ පොලිස්පතිතුමා කවුද කියන එක රටම දන්න. ඒකාබද්ධ විපක්ෂයටයි පෙරටුගාමි පක්ෂයටයි පොලිස්පතිතුමාට එක නීතියක්. දැන් අපි පාරට බැස්සොත් අපට පරණම කඳුළු ගෑස් ගහනවා. බැටම් පොලු ගහනවා. හිරේ දානවා. ජනතා විමුක්ති පෙරමුණටයි උතුරටයි නීතිය දෙනවද කියලා කියන්න මට. නීතිය නමන පොලිස්පතිතුමනි ඔබතුමා ගැන අපට කතා කරලා වැඩක් නෑ. මේක පොලිසිය නීතිය නෙවෙයි වෙන්නේ ආණ්ඩුවේ නීතිය තමයි පොලිසිය ක්‍රියාත්මක කරන්නේ. විවාදයකට සූදානම් වෙලා තියෙනවා ඒ විවාදයේදී තොරතුරු ටික එළිදෙටි තවත් වර්තා ගණනාවක් බලන්න තියෙනවා රැඳී සිටින්න විරාමයක් කරන් එන්න සයිටම් දැන් සයිටම් පිළිබඳව අවසන් තීන්දුවකට ළඟා වෙමින් ද සිටින්නේ. ඒ අතරතුරේදී පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යරයා කියන්නේ වහන්නේ වහන්න නැති විසඳුමක් ගැන කියනවා. ඒ අතරේ පැරණි කාරණාත් මතක් වුණා පාර්ලිමේන්තුවේදී. ඒ අතරතුර ඊයේ උත්සව අවස්ථාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා. සයිටම් ගැන ජනපති තීන්දුව සඳුදා චාමර සම්පත් ලියත් මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලය පිළිබඳ රජයේ තීරණේ ජනාධිපතිතුමා විසින් එළඹෙන සඳහා ප්‍රකාශයට පත් කරනු ඇතැයි පත්තරේ වාර්තා කරන්නේ ලක්ෂ්මන් කිරියල්ල මහතා පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශයක් උපුටාගෙන. ජනාධිපතිවරයාත් ප්‍රකාශයක් කළා අපි ඒකත් ඉස්සරහට යමු. ඒ අතරේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් සයිටම් ගැන කියපු අයිටම් එක අද මව්බිම් පත්තරේ දාලා තියෙනවා බල. සයිටම් ගැන ආණ්ඩුව නිවැරදි තීන්දුවක් ගන්න ඕනේ. වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ යෝජනා සැලකිල්ලට ගත යුතුයි. රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරුන්වත් සයිටම්ලා නොමග යවුවා දැයි සැකයි. මේ කතා කරපු සිද්ධිය හැම එකම දැන් බල. රටේ වාද විවාද වලට ලක් වී ඇති සයිටම් ආයතනය පිළිබඳව අපි ලබන සතියේ බලාපොරොත්තු වෙනවා රජය විසින් දිය යුතු අවසාන විසඳුම ලබා දීම ප්‍රකාශයට පත් කරන්නට. මේ සඳහා සිසුන් ප්‍රමුඛව උද්ඝෝෂණ කළ බොහෝ අයට මේ වන විට සකස් කර ඇති විසඳුම ප්‍රමාණවත් වේයයි කියා අප විශ්වාස කරනවා. මේ අතර සයිටම් අර්බුදය සඳහා විසඳුම් සෙවීමේ මහජන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ සයිටම් ගැටලුව සම්බන්ධයෙන් වන වගකීම විශේෂභාර අමාත්‍යවරුන් බාරගත යුතු බවයි. මේ විශේෂ බාරව ඉන්න අය මේක වගකීම බාර ගන්න ඕනේ. ඒක අධිකරණයටයි වෙන වෙන පාර්ශවලට බාර දීලා බෑ. අද ක්‍රමානුකූලව මොකද්ද කරන්නේ? රජය නිදහස් වෙන්න හදනවා. විශේෂ බාරව ඉන්න අය සයිටම් එකට බඳවා ගැනීම ඉස්සෙල්ලා නවත්තන්න ඕනේ. නැත්තම් මේක කෙලවරක් වෙන්නේ නැහැ. කතා කීයක් දකින්නද පුවත්පත්වල මාධ්‍ය තුලින් මේ හිරු මාධ්‍යම මම දැක්ක සමහර ළමයි ජීවත් වෙන නිවසක් නැතුව පොත්පත්තික ගම් වතුරට ගහගෙන ගිහිල්ලා විවිධ දුක් කරදර මැද්දේ ඇවිල්ලා ලකුණු 185 90 අරගෙන තියෙනවා. ඉතින් ඒ ළමයින්ගේ පරමාර්ථය මොකක්ද? අවසාන ඉලක්කය මේ වගේ උපාධියක් කරා යන්න. දැන් මොකක්ද ඒගොල්ලන්ට වෙන්නේ? එතකොට සයිටම් රෝහල පෞද්ගලික රෝහල. ඒකට මුදල් කවුරු හරි වෙන් කරනවා නම් අද දැන් මේ ඕනතරම් වාහනයක් පාවිච්චි කළායි කියලා අවභාවිතය කියලා රිමාන්ඩ් කරනවා ගෙනහිල්ලා. කවදා හරි දවසක ඕක කවුරු හරි පරීක්ෂා කරන්න ගත්තොත් ඒකේ අවභාවිතයද නැද්ද කියන එක එදාට තීන්දුව කරා. ඔය දෙන්නම අපේ අමාත්‍ය මණ්ඩලෙත් ඉන්න සමාජික උසස් අධ්‍යාපන ඇමතිතුමා ගන්න නම් අර පහුගිය කාලේ අපි ගත්තොත් එහෙම යුද්ධය පැවතිච්ච කාලේ එතුමා කරපු ප්‍රසිද්ධ ප්‍රකාශ කීපයක් තිබ්බා. ඉතින් එහෙම කරපු ප්‍රකාශත් එක්ක අද මේ කියන ප්‍රකාශය තරම් ලොකු දෙයක් නෙමෙයි. මේ අතර සයිටම් ගැටලුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. සයිටම් අර්බුදය සම්බන්ධව රජය ගන්න පියවර ගරු ඇමැත්තුමා පැහැදිලි කරනවා. මෙතුමා තමයි සයිටම් ගැසට් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරුවේ 2013 සැප්තැම්බර් මාස 26 වෙනි දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය උසස් අධ්‍යාපන අමාත්‍ය SB දිසානායක මහතා වෙනුවෙන් ගරු දිරේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කරයි. මොනවද මේ කියන්නේ? මේ වගේ ප්‍රශ්න අහනකොට අපිට ලැජ්ජයි. ඔබතුමා මහානායක ආමතුරුන්ගේ සමාව ගන්න ඕන. වෛද්‍ය පීඨ ආචාර්යවරු විසින් ඉතා වැදගත් යෝජනාවලියක් ඉදිරිපත් කළා තිබෙනවා. ආචාර්යවරු ඉදිරිපත් කළ
තිබෙන යෝජනාවට අනුව තමුන්වන්සෙ තීරණ ගන්න ලෑස්ති. ඒගොල්ලෝ පටන් ගන්නේ පළවෙනි වාක්‍ය මේක වහන්න ඕන. නොවැම්බර් මාසේ මේකේ නඩුව තියෙනවා. අපි නඩුව ඉවරෙන්න ගම සාමකාමීව සිටිමු. හැබැයි මම කියන්න සයිටම් බහන්නේ නැතුව සයිටම් ශිෂ්‍යයන්ට අසාධාරණයක් නොවන ආකාරයට විසඳන්න මේ සූදානම් නම් අපි සූදානම්. ඒතර සයිටම් වහන්නේ නැතුව නෙවිල් පුනන්දු ආරක්ෂා කරන තුව දෙන විස්නුම් මොකද්ද කියලා අපිට කියන්නකො. අවුරුදු 5කට දුන්නු ලයිසන් එක වැරදි නම් ඇයි ඔබේ ඇමති කාලේ එයා වළංගු නැති ලයිසන් එකක් දැන්? ඔබතුමා ඒ කාලේ එකක් කිව්වා දැන් එකක් කියනවා. ඔබතුමත් එහෙමනේ. ඔබතුමත් විපක්ෂයේ ඉන්නකොට මේකට විරුද්ධව කෑ ගැහුවා. දැන් ගිහිල්ලා ආරක්ෂකේ බවට පත් වෙලා තිබෙනවා. නෑ මම ඉන්නේ කතරේ. තමුන්නාසලාට වරමක් තියනවාද මේ වැඩේ කරන්න? මොකද පසුගිය මැතිවරණ දෙකේම පෞද්ගලික විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා කියලා කොහෙවත් කියලා නැහැ. එතකොට කවදද මේ ප්‍රතිපත්තිය වෙනස් කරුවේ? වෛද්‍ය සභාවෙන් අනුමැතියක් නැහැ. විශ්වවිද්‍යාල UGC එකෙන් අනුමැතියක් නැහැ. ශ්‍රී මෙඩිකල් කවුන්සිල් එකෙන් අනුමැතියක් නැහැ. BOI එකේ අනුමැතියකුත් නැහැ. ස්පිරිතාලෙකුත් නැහැ. ස්පිරිතාලයක් නැතුව පුළුවන්ද කරුවා මෙතුමා? ඔපරේෂන් කරන්න මේ කෝණික්ක. ඉස්සෙල්ලාම මේක තමුන්නාසලාගේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම මේක සාකච්ඡා කරා. එහෙනම් මේ විරුද්ධ වෙන්නේ දිනේෂ් ගුරුවදේ මන්ත්‍රීවරු විරුද්ධ වෙන්නේ. අපේ රත්නහාමුදුරුවෝ විරුද්ධ වෙන්නේ. ඔබතුමා උසස් අපනේ ඇමති ඔබතුමා වෛද්‍ය සභාවත් එක්ක හැප්පෙනවා විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුත් එක්ක මේ හැමදේම ඇගේ හයියෙන් කරන්න බෑ සංවාදයක් තියෙන්න ඕන ඔබතුමා නිකන් කියලා තියෙනවා මම මේක පටන් ගන්නවා කවුරු විරුද්ධ ලබන් කරනවා කියලා එහෙම බෑ මෙතුමා මම මේ පොදුවේ කතාවක් කියන්න සූදානම් වෙන්නේ කාරණාව කොයිවත් දෙයක් ගැන නෙමෙයි පොදුවේ ආණ්ඩු පක්ෂවල ඉන්න අය ආණ්ඩු පක්ෂේ ඉඳද්දි කියන දේ විපක්ෂයට ගියා මොනවද කියන්නේ විපක්ෂේ ඉන්න අය විපක්ෂෙන් දැද්දි කියන දේ ආණ්ඩු පක්ෂයට ආවම මොනවද කියන්නේ ඒක තමයි කල්පනා කරන්න වෙන්නේ නේද සෑහෙන්න හිතන්න වෙයි ඒ අතරේ අමති දිගම්බරම්ගේ කතාව මෙන්න අද රිවිර පත්තරේ වාර්තා කරනවා නුවරඑළියේ ප්‍රාදේශීය සභා ගණන වැඩි කිරීමෙන් සිංහල ජනතාවට අසාධාරණයක් වෙනවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා ගණන වැඩි කිරීමේදී සිංහල ජනතාවටද සාධාරණයක් ඇති වේ යුතු බව කඳුරට නවගම්මාන යටිතල පාසකම්හා ප්‍රජා සංවර්ධන ඇමති පළනි දිගම්බරෙන් සඳහන් කළා තියෙනවා. ඔහු ඒ කියන්නේ සිංහල ජනතාවටත් සාධාරණයක් වෙන්න ඕනි කියලා දිගම්බරන් කියපු පුවත. මේ අතරේ දේශයටත් ජාතියටත් යුග මෙහෙවරක් කළ මහානාම සමරවීර. අද රිවිර පත්තරයේ තිබෙන සටහන දකුණින් බිහි වූ ප්‍රවීණ දේශපාලඥයෙකු අභාවප්‍රාප්ත මහානාම සමරවීර මහතාගේ ජන්ම සත සංවත්සර උත්සවය පසුගිය දාට යෙදුණා. ඒ නිමිත්තෙන් ලිපියක් රිවිර පත්තරේ පළ කරනවා. ඒ උත්සව මාලාවේ අවසාන උත්සවයේ ඊයේ පැවැත්වෙන ආකාරය දැක්ක අපේ එතනටයි දැන් යන්න සූදානම් වෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර වාර්තාව බලන්නට. කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් 1952 දී පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මහානාම සමරවීර මහතා පළාත් පාලන හා නිවාස සන්නිවේදන ඇතුළු අමාත්‍යංශ කිහිපයක්ම හොබවනු ලැබුවා. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආදරණීය පියාණන් වන මහානාම සමරවීර මහතාගේ සියවන ජන්මදිනය පසුගිය 12 වෙනිදාට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් ජන්ම ශත සංවත්සර සතියක් මාතරදී පැවැත්වුණා. එහි අවසන් උත්සවය මාතර නූපේ පැරණි ඕලන්ද වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අද පස්වරුවේ පැවැත්වුණේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධාන මේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා නීතිඥවරයෙක් හැටියට කටයුතු කරා. කවදාවත් අත දික් කරලා සල්ලි ඉල්ලුවේ නැහැ. තමුන්ගේ ළඟට එන වැඩ කටයුතු කරගන්න ඉන්න කෙනෙක්. ඒ වගේම එතුමා මේ රටේ දේශපාලන ශ්‍රේෂ්ඨයේ අවංක අහිංසක දේශපාලනයක් හැටියට අපි දකින්නේ. අද තමයි වැඩියෙන්ම වටිනාකම තේරලා තියෙන්නේ මේ සද්ධාන්ත යුග පුරුෂයා නිවාස ඇමතිවරයා හැටියට හිටියා. ගරු කථානායකතුමනි, නිවාසයක් නැතුව මිය පරලොව ගිය එකම නිවාස ඇමති තමයි මහානාම සමරවීර මහතා. මහානාම සමරවීර චරිතය දේශපාලන ඉතාමත් දුර්ලභ චරිතයක්. වැදගත් මහත්මා දේශපාලනයක් කරපු දෑත පිරිසිදුව තබාගත් එමත් සමාජ අසාධාරණයට විරුද්ධව කතා කරන දේශපාලනිකයෙක්. විශේෂයෙන්ම අද එතුමාගේ වටිනාකම හුඟක් වැඩි වෙලා තියෙනවා. සමහර අවස්ථාවල එතුමා තමන්ගේ රජයේ විවේචනය කරනවා. මොකද එතුමා එදා බලාපොරොත්තු වෙන්නේ නිදහස් ස්වාධීන මාධ්‍යයක්. දැන් අපි විදේශ වාර්තා අතරට යන්නේ උපුටා ගන්නවා ලංකාදීපෙන් ලෝවට. ලැබුණ නිසා පුතුගාල ඇමතිනිය ඉල්ලා අස්වේ. ඒ අතර තියෙනවා පුටින්ට අභියෝග කරන්න විපක්ෂෙන් සුරූපිනියක් කියලා චාරූපයකුත් දාලා. කියන තරම් ස්වරූපයේද කියලාත් පොඩ්ඩක් බැලුවේ. ඊළඟට ක්‍රීඩා වාර්තාවකට අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරඟවල එක දිගට පරාජයන් වැලක් අත්දැකමින් ඉන්න වෙලාවක දැන් මේ එක් දින තරඟාවලියෙන් පස්සේ 20යි 20ට සහභාගී වෙනවා. එක තරඟයක් ලාහෝර්වල තියෙනවා.
ඒක ලාහෝර් වලට යන්න බෑ කියලා ක්‍රීඩකයන් අත්සන් කළම දුන්නත් ලාහෝර්ම පවත්වන්න තීන්දුව කරා. ඒගොල්ලෝ යන්නේ නැත්තම් වෙනම ටීම් එකක් දානවා කියලා ක්‍රිකට් බලධාරීන් අර පැත්තේ කියනවා. ශ්‍රී ලංකා 20-20 ඔටුන්න 30-8. ආසෙල විතාන ලියන්නේ පාකිස්තානයේ සමග ප්‍රාප්තන තරඟ තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වය සඳහා තිසර පෙරේරාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ කලමනාකාරීත්වයේ සාකච්ඡා කර තිබෙනවා. ඊයේ සවස් වන විට කණ්ඩායම නම් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වූ අතරෙහිදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෙස තිසර පෙරේරා සමග තවත් ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු පමණක් 20-20 කණ්ඩායමට නම් කර ඇතැයි වාර්තා වෙනවා. අර බහුතරය යන්න බෑ කියලා කිව්වානේ. ඒත් මේ මැච් එක ලාහෝර් ගහන්නයි බලධාරීන් තීන්දු කළේ. මේ අතරේ ලංකාදීපේට වාර්තාවක් ගේනවා ලාහෝර් යාම ක්‍රීඩකයන්ගේ තීරණයක්. සංගක්කාර කියන්නේ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසන පරිදි මේ මාසේ 29 වෙනිදා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිත 3 වෙනි 20-20 තරගයට සහභාගී වීමේ තීරණය ක්‍රීඩකයන් විසින්ම ගන්න ලැබු යුතු එකක්. ඒ සඳහා යන ලෙස ක්‍රීඩකයන්ට බල නොකළ යුතු බව සංගක්කාරගේ අදහසයි. ලාහෝර් වල අර ප්‍රහාරය මතක් වුණ 2009 දී ඒ ප්‍රහාරය එල්ල වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගෙනයි. දැන් ඉන් අනතුරුව පාකිස්තාන් ලාහෝර් ගමනක් ගැන කතාව. මේ විරාමය. කාටුන් ගණනාවක් තියෙනවා, බලාගෙන බලාගෙන යමු. ආරම්භ කරන්න වෙනම කතාවකින්. සමහර කඩවල්වලට විවිධ කෑම වර්ග ගන්න ගියාම ඒවයි තියෙන කෑමවල තත්ත්වය නේද? ඒ ගැනයි මේ කාටුන් එකෙන් කියවෙන්නේ. මෞබි මේ MD වීරරත්නගේ කාටුන් එක. මේ පුරාවස්තු හමු වුණේ පොළොව කැණීම්වලදීද? එතකොට වීරරත්න කියනවා නෑ නෑ ඔය කඩින් ගෙනාපු කට්ලට් එකක් කියලා. සමහර කෑම පේන්නේ පුරාවස්තු වගේ නේද? ඒ තරම් හොඳ කමට හදනම්. MD වීරරත්නගේ මර්සිපාල බලනවා මෞබින් පත්තරෙන්. අම්මා කියනවා පුංචි ඡන්දයේ පවත්වන දිනේ දෙයියවත් දන්නේ නැතිලු. එතකොට මර්සිපාල කියනවා ඉස්සර නම් සුමනදාසවත් දැනගෙන හිටියා කියලා. දෙයියෝ නොදන්න දේවල් ඉස්සර සුමනදාස දැනගෙන හිටියාද? දිවයිනේ තරස්වින්ගෙන් බෙම්පියා මෙන්න. දේශපාලකෙක් අප්සෙට් මූඩ්. මොකෝ දේශපාලකතුමා අප්සෙට් එකේ ඉන්නේ? සංවිධායකකම ලැබුණේ නෑ බං. පොඩි බෙම්පියා පොඩි කමට කියනවා කාවාරි දනගස්සන්න වැඩේ ෂුවර් කියලා, ගුඩ් අයිඩියා කියලා. මෙන්න මෑන් නැගිටින් දාදනෝ දනගැස්සුවොත් වැඩේ ෂුවර්ලු. මේ අතරේ ලංකාදීපේ දාසිගේ කාටුන් එක දැන් දෙන්නෙක් දෙන්නට බැනගන්න. ජොන්ස්ටන් ඒ පැත්තෙන් එකක් කියද්දි අනුරු කුමාර මේ පැත්තෙන් එකක් කියනවා. ජොන්ස්ටන් ඉන්නේ සාටකය දාගත්ත කෙනෙක්ගේ ඔඩොක්කුවේ. අනුරු කුමාර ඉන්නේ හෙන්ඩු අතේ තියාගෙන ඉන්න කෙනෙක්ගේ ඔඩොක්කුවේ. ඒ දෙන්න කවුද කියලා මූණු නම් පේන්නේ නැහැ. සංකේත දෙකක් තමයි තියෙන්නේ. සංකේත ඔබ අඳුරනවා. ඒ අතරේ තවත් එක්කෙනෙක් කියනවා මෙන්න මෙහෙම දෙයක්. මේ රිවිරි අස්සන් ගිඳුනිල්ගේ සිරස් කාටෝන් එක. අනුරු කුමාර කියනවා ජනතා විමුක්ති පෙරමුණ රනිල්ගේ හෝ මහින්ද ගඩොක්කුවේ නෑ කියලා. මේ විජේවීර සහෝදරය ඇවිල්ලා කියනවා සිරස්ත ඉතින් බං මගේ ඔඩොක්කුවෙත් නෑනේ කියලා. විජේවීර කියන්නේ යාගේ ඔඩොක්කුවෙත් නෑ කියලයි. ලංකාදීපයේ නිමල් ජයශාන්තගේ කාටුන් එක මෙන්න. සාටකයේ දාගත්ත කෙනෙක් ඒකීය රටක් කියලා 2017 බෝඩ් එක උසවන් ඉන්නවා. හිටපු ජනාධිපතිතුමාවත්ද ඒ අතරේ 2014 උසවපු බෝඩ් එක පිටිපස්සට කරන් ඉන්නේ. ඒකේ තේනවා 13+. දැන් පහුගිය දවස්වල ඇමති මහින්ද අමරවීර කියූ කතාවක් ස්වාරිස් එක්ක කතා කරන්නේ කවුද බලන්න. ස්වාරිස් කාටෝන් එක ලංකාදීපයෙන් මෙන්න ප්‍රවෘත්තියක්. බෙලි අත්තට අපෙන් එන්න අමරවීරගෙන් මහින්දට ඇරයුමක්. ඒ පුවත අහලා හිටපු ජනපති මහින්ද ඇවිල්ලා ස්වාරිස්ට කියනවා මං කොණ්ඩේ බැඳලා නෑ බං, ඔය හදන්නේ බෙලියත්තේ නෙවෙයි මුරුංගත්තෙනක් ගන්නයි. බලන්න ඒතුමාටයි සිරාටයි දෙන්නට බැදි වෙලා ඉන්නේ කවුද කියලා. තලන්ගේ ඒතුමා කාටුන් එක මෙන්න. බැසිල් වගේ නේද පේන්නේ. මෙන්න ඒතුමා අහනවා ඇත්තද මේ කියන්නේ කරුණාම්මාන් තමුන්ගේ පක්ෂයට බඳගත්තා කියලා. උත්තරේ බැසිල් දෙන්න කලින් පරින්නේ කවුද? සිරා. පැනලා කියනවා මෙයාදස මෙයා ප්‍රභාකරන් හිටියත් එයාවත් බන්ද ගනී කියලා. අපි යනවා අධිවේගයේ පැත්තට. අධිවේගයේ තියෙනවාද පොඩි සිප් එකක්. මෙන්න අවන්ත ආටිකලගේ කාටුන් එක. අධිවේගී ව්‍යාපෘති කියලා දාලා තියෙන්නේ. ඒකේ තියෙනවලු පොඩි සිපර් එකක්. අන්න සිප් එක අරිනවා.
ඒ කෑරියාම මොනවද පේන්නේ? සල්ලි මිටි ගණන් පේන අර කවුද එක්කෙනෙක් ඒක අල්ලනෝ? දිවයින පත්තරයට යන්නේ. අපි සුමතිපාල ජෝතිපාලගෙන් සමයන් බලමු. අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවාහන වියදම් වලට කෝටි 4ක්ලු. සේරටම කලින් ඒක අධීක්ෂණය කරන්න එපාය බං. අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවාහන වියදම් ඔක්කොටම කලින් අධීක්ෂණය කරන්න ඕනෙලු. අම්මා පුතාගෙන් අහනවා ලොක්කෙක් වෙලා වෙන්න කැමති කවුද කියලා. ලොකු වුණාම ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මෙන්න. පුතා කැමති හොඳට ඉගෙනගෙන මේ රටේ කවුරු වෙන්නද? EPF එකේ ලොක්කෙක් වෙන්න. පොඩි එක්කෙන පොඩි කමට EPF එක ගැන හිතන්නේ ඇයි කියන්න අපි දන්නේ. අද පත්තරේ ජනරාණි උපුටා ගන්න මෙන්න. යාළුවෙක් පත්තරේ බලලා රාණිට කියනවා දකුණු ආසියාවේ හොඳම මහ බැංකු අධිපතිතුමා අපේ කෙනාලු. අපි නම් හරිම වාසනාවන්තයි කියලා රාණි කියනවා. අග්නිදිග ආසියාවේ හොඳම මුදල් ලැබෙතිත් උන්නේ අපිටනේ නේද කියලා අහන්නේ. මේ කන්දක් බලන්න ගිහිල්ලා කලන්තයක් හැදීම රිවිර පත්තරේ අසං ගෙඳුනිල්ගේ තිරස්. මෙන්න තිරස් ඉන්නවා කලන්තේ දාලා. මෙන්න වතුර ටිකක් අරගෙන ඇවිල්ලා ඉන්න අගමැතිතුමා වගේ නේද? වතුර ටිකක් ඉහින ගමන් අහනවා මොකෝ බං උනේ මහින්දගේ නායකන්දවත් දැක්කද? මෙන්න උත්තරේ. ඒක බලන් දෙද්දි තමයි මේ කන්ද දැක්කේ කියලා තව කන්දක් වෙන්නනෝ. ඒකේ නම බැඳුම් කර මගඩිය. මහින්දගේ නායකන්ද දකින්න යද්දි තවත් කන්දක් දැකලා අවසානයේ කවි දෙකකින් ගමුද අපි. තලන්ගේ අනේද කියන්නේ ලංකාදීපේ. අල්ලා බැඳුම් කර හොරු රැල නඩුදාන පළමුනි පුවත අකුරින් ලොකුවට පේන නඩුවක් එහෙන් අධිකරණය වෙත ගේන දස වසරකින්වත් වේවිද අවසාන. අවුරුදු 10කින්වත් අවසන් වේවිද කියලා අහද්දී පෙරදිග මුතු ඇටය ගැන කවියකින් අද අවසානය ගන්නවා මේ තිලකගේ තුන්මංසල කවිය. හිටියෙත් හොර නඩය ඉන්නෙත් හොර නඩය කරගන්නේ නිතර ඒ අයගෙම වැඩය. ඇහෙන්නේ හතර අත නැතිබැරි හඬය පෙරදිග මුතු ඇටේ ඇත්තේ කොට උඩය. පෙරදිග මුතු ඇටේ තියෙන තැන ගැන කිව්වා. අපි හැමෝම මේක පුදුම ලෝකයක් සමයි.